ආයිබෝවන් ක්‍රිස්තු වර්ෂ 2020 වූ අගෝස්තු මාස 1 ඉඳා පාන්දර 5:10ට සිකුරුගේ ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා සිකුරු වෙන්නේ බුධ රාත් මිතුන රාශියට ඒ එන ගමනේදී ලග්න 9කට සුබඵල උදා කරනවා ලග්න 9කට සුබඵල උදා කරන්නේ සිකුරු ග්‍රහය විතරයි ධනු මකර කන්‍යා ලග්න 3ට ඇර ඉතුරු ලග්න 9 වන මේෂ උෂම මිතුන කටක සිංහ තුලා උච්චික කුම්භ මීන යන රාශි 9ටම මෙව ගමනෙන් සුබඵලත් වෙනවා විශේෂයෙන් සිකුරු කියන ග්‍රහය කරන්නේ ඔය අයුවාහකයට මංගල යෝජනා ඇති කරලා ප්‍රේම සම්බන්ධතා ඇති කරලා ඒ වගේ කටයුතු වලට විවාහයට මුල් වෙන ග්‍රහයෙක් කැටියට විසිතුරු වස්සාබර්ණ අලුත් යාන වාහන ලස්සන ගෙවල් දොරවල් මේවා ලබා දෙන ග්‍රහය ඇටියට තමයි සිකුරු ග්‍රහතුමා ජ්‍යොතිෂයේ අපි සාමාන්‍යයෙන් පෙන්වා දෙන්නේ සිකුරු ලග්නයේ ගමන් කරනකොට ඇතිවන තත්ත්වයන් පිළිබඳව මුලින්ම කතා කරන මොකද ලග්න 12ටම අපි මෙවර මේ සිකුරු මාරුව ගැන සඳහන් කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් සිකුරු ලග්නයේ ගමන් කරන කාලයේදී සිතට මෙන්ම කයටද සැපවත් ගති ඇති වෙනවා ශරීර සැපයට අවශ්‍ය පහසුකම් ලැබෙනවා සිත ප්‍රීතියෙන් කාලය ගත වෙනවා විනෝදදායක කාලයක් මොනෑම හේතුවක් හෝ මහත් සතුටක් ඇතිවීමට කරුණු යෙදෙන අය ලාභයක් ලැබීම නිසා හෝ හිතවත් ඥාති මිත්‍ර සංගමයන් නිසා හෝ පස්කම් සැප ලැබීමක් නිසා වෙන්න පුළුවන් ශරීර සනීපයේ ඇතිවීම නියමයි ලෙඩකින් පීඩා විඳින මිහිට කෙනෙක් නම් ඒ ලෙඩේ වහා සුව වෙනවා මේ කාලේ නිරෝගී වෙන කාලයක් හදලා සඳහන් යන්නේ භාර්යාවයි ස්වාමිය අතර සම්බන්ධතාවය වැඩි වෙනවා වෙනදට වඩා මේ කාලය තුල ආදර බන්ධන වැඩි වෙනවා ඉතින් සිකුරු ලග්නේ ගමන් කරන කාලේදී ආදායම හොඳින් ලැබෙනවා කරගෙන යන කටයුතු වලින් සහ අලුතෙන් පටන් ගන්න දේවල් වලින් ලාභ ලැබෙනවා එදා ලාභ ලැබෙන කරන කටයුතු යහපත් වෙනවා ආදායම වැඩි වෙන කියලා තමයි කියන්න වෙන්නේ ඉතින් මේ සිකුරු මේ ලග්නේට ආවේ මිතුන ලග්නේ මිතුන ලග්නේ පියන්ට එහෙනම් මංගල යෝග උදා වෙනවා බොහොම හොඳයි තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන කාල සීමාවක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ අපි බලමු සිකුරු දෙවන්නට ආපු අයට කොහොමද ඇති වෙන තත්ත්වයන් කියලා උෂම ලග්නයගිනේ දෙවන්නට ආවි සිකුරු දෙකේදිත් ඇවිල්ලා හදිසි ධනලාභ ඇති කරන ග්‍රහපීඨීමක් ඇටිය තමයි පුරාණ ආචාර්යතුන් හඳුන්වලා දීලා තියෙන්නේ සිකුරු දෙකේ ගමන් කිරීමෙන් බොහෝ සුභඵල අත් වෙනවා හදිසි ධනලාභ ලොතරැයි වාසන වගේ දේවල් විශේෂයි කොමිස් මුදල් වාසනාවන්ත ප්‍රීතිදායක කාලයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා ස්ත්‍රී සැප අනිවාර්යෙන් ලැබෙන කියන්නේ ප්‍රේම බන්ධන ඇති වෙන සිකුරු දෙකේ යනකොට අනිත් අයගෙන් තමන්ට මුදල් වගේ දේවල් ලැබෙන්න පුළුවන්කම තියෙනවා පුරුෂයන්ට ස්ත්‍රීන් සමග ස්ත්‍රීන්ට පුරුෂයන් සමග ප්‍රීතිමත් සමාගම් පවත්වන්න ලැබෙනවා කියන්නේ තමන්ගේ ප්‍රේම බන්ධන ඇති වෙනවා කියන එක ආලේ බැඳීම සඵල වෙනවා ස්ත්‍රීන් සමග කරන සියලු කටයුතු ගැනලු සඵල වෙනවා ප්‍රීතිය ලැබීමෙන් ලාභ ලැබීම හේතු ආදායම දිනු වෙන වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබෙනවා ඥාති මිත්‍රව තමා සුවගෙන එනවා ගෙදර දොර වාසනාවෙන් දෙන සතුටින් කාලය ගෙවන්න පුළුවන් වෙනවා එහෙනම් ඉදිරි මාසයේ තුල පළවෙනිදා ඉඳලා මේ උෂම ලග්න හිමියන්ට අර අපි මුලින්ම පැවසුවේ මිතුන ලග්නය කියන එකට ආවේ දැන් අපි කියන්න යන්නේ ඊළඟට සිකුරු තුන්වෙන්නට ආවේ මේෂ ලග්න හිමියන්ගේ සිකුරු තුන්වෙන්නේ ගමන් කරනකොට මේෂ ලග්න හිමියන්ට ඇතිවෙන තත්ත්වයන් ගැන බලුවොත් අපි විශේෂයෙන් සිකුරු වගේ ග්‍රහයෙක් සාමාන්‍යයෙන් 1 2 3 4 5 සුභඵල දෙනවා ඉතින් තුන්වෙන්නේ සතුරන් පරාජය කරන පිහිටීමක් ඇටිය තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන සහෝදරයන්ට සැප ලැබෙන තමාට ස්ත්‍රීන්ගෙන් කරදර ඇතිවුවත් වාසනාවන්ත කාලයක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා තමාට හිතවතුන්ගේ ආශ්‍රයක් ඇති වෙනවා ප්‍රීති උත්සව බලන්නට ලැබෙන සහෝදර සහෝදරියන් තමා ළඟට පැමිණෙනවා නැතොත් තමාට ඔවුන් සොයා යාමට සිද්ධ වෙනවා මිත්‍රයන්ගෙන් ආශ්‍රයෙන් උපකාර ලැබෙන ලාභ ප්‍රයෝජන ලැබෙනවා සමාජයේ උසස් වෙන තමාගේ බලය ප්‍රයත්න හැකියාව වැඩි වෙනවා ගරුසරකිනි ලැබෙනවා වස්ත්‍රාභරණ ලැබෙන සැප පහසු ඇති වෙනවා
සාමාන්‍ය දිනුවද නියම සතුරුන් ඇතිවි විනාශ වී යත් අලංකාර ලස්සන බාණ්ඩ ක්‍රීඩා බාණ්ඩ ලැබෙනවා හොඳ වැඩකරුවන් ආධාර කරුවන් ලැබෙන ගෙදරදොර සැප පහසු ඇති වෙනවා නිතර ප්‍රීතිමත් ගමන් බිමන් ඇති වෙනවා කියලා කියන්න පුළුවන් ලියකිවිලි මගින් ප්‍රීතිය ඇති වෙනවා කියන්නේ ආදර හසුන් මගින් තමන්ට ප්‍රේම සම්බන්ධතා වලට මුර පුරවන්න පුළුවන් කියන එක තමයි එතන අදහස් කරන්නේ ඊට පස්සේ අපි බලමු සිකුරු ග්‍රහය හතරවැන්නට එන්නේ මොන ලග්නෙටද කියලා සිකුරු හතරවැන්නට ආවේ මීන ලග්නෙට එතකොට සිකුරු හතරවැන්නේ ගමන් කරනකොට මීන ලග්න හිමියන්ට ඇති වෙන සුබඵල තත්ත්වයන් පිළිබඳව කතා කරනකොට ස්ත්‍රීන් සංගම් ඇති වෙනවා කියන්නේ ප්‍රේම බන්ධන ඇති වෙනවා සිකුරු හතරේ ගමන් කරනකොටත් ඔන්න මංගල යෝග උදා වෙනවා ස්ත්‍රීන් නිසා සැප ලැබෙනවා මිල මුදල් ආදී වස්තු ලාභ ලැබෙනවා මව්ගෙන් උපකාර ලැබෙනවා සිත් ප්‍රීතිය වාසනාව ඇති වෙනවා ප්‍රීතිමත් වාහන ගමන්නේ දෙනවා වාහන ගන්න ලැබෙනවා මිලට ලස්සන ගෙවල් දොරවල් මිලට ගන්න ලැබෙනවා ප්‍රීතියෙන් විනෝදෙන් කාලේ ගත කරලා ගමන් බිමන් යන හැම වෙලාවෙම ගෙදරින් සැප පහසු ඇති වෙනවා කෑම බීම ඇඳුම් පැළඳුම් වෙනදට වඩා මේ රස බොජුන් ලැබෙන කාල වකවානුවකට පෙන්වා දෙනවා යහපත් මිත්‍යාංගයේ ආශ්‍රය ලැබෙනවා ගොවිතැන් කරන අයට අධික ලාභ ලැබෙනවා දරු සිස්ස ලාභ සහ ඔවුන්ගේ දියුණුව ඇති වෙනවා දරුව බලාපොරොත්තු වෙන අයට ඔන්න පිළිසිඳ ගැනීමේ තත්ත්වයන් ඇති වෙනවා තමන්ගේ බිරිඳට රැකවිස්සා කටයුතු වලින් පහසුකම් කරදර අඩු වෙන උසස් වීම අනිවාර්යයෙන්ම ඇති වෙනවා ඔන්න ඉතාම වැදගත් පණිවිඩයක් මම කියන්නේ මීන ලග්න හිමියන්ට උසස් වීම ලැබෙනවා මම මේ සිකුරු මාරුව නිසා තම බලයේ වැඩි වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම ලාභ ලැබෙන කාලය ඊට පස්සේ සිකුරු පස්වැන්නේ ගමන් කරන කාලය ගැන මේ සිකුරු පස්වැන්නට ආවේ කුම්භ ලග්න හිමියන්ගේ සිකුරු පහේ ගමන් කරනකොට අපි ඇති වෙන තත්ත්වයන් ගැන කතා කරමු ඊළඟට සිකුරු කියන්නේ ඉතින් කාටවත් සැප සම්පත් දෙන ග්‍රහයෙක් සිකුරු ආයේ උපත්ති බලවත් කියලා යෝගාද කරලා හිටියොත් අනිවාර්යයෙන්ම සුබඵල දෙනවා ඉතින් මේ සිකුරුගේ මේ කුම්භ ලග්න හිමියන්ට පස්වැන්නට ආපු ගමනේදී ලැබෙන සුබඵල ගැන කතා කරමු අනුන්ගෙන් ප්‍රශංසා හොඳ නාම ලැබෙන අලංකාර වස්තු ලැබෙන සිත් ප්‍රීතිය උපදවන ශරීර සැප පහසු ඇති වෙන පුරුෂයන්ට ස්ත්‍රීන් සමග ස්ත්‍රීන්ට පුරුෂයන් සමග වාසනාවන්ත හිතවත් සම්බන්ධකම් පවත්වන ලැබෙන සමාජයෙන් තම තත්ත්වය උසස් වෙනවා රේස් සූදුව ආදීන් තමන්ට විශේෂ ලාභ ලැබෙනවා මම කියන්නේ රේස් දාන්න කියලා වුණාට දූදරු ශිෂ්‍යයන් පිළිබඳ ප්‍රීතිය ගැන ප්‍රීතිමත් වාසනාවන්ත කාලය අලුත් හිතමිත්‍යා ලැබෙන ධන ලාභ ලැබෙන කාලයක් හිට පෙන්වා දෙන ලොතරැයි වාසනා වගේම හිමියන සතුරන්ගෙන් කරදර ඇති වෙන්නේ මේ කාලය තුල දරු ශිෂ්‍යයන්ගේ දියුණුව ඇති වෙන බලාපොරොත්තු ඉෂ්ට වෙන කාලය සතුරන් පරාජයට පැමිණෙනවා වැඩිහිටියන්ගෙන් උසස්සයන්ගෙන් අරු සැලකිලි ලැබෙනවා කියලා තමයි පෙන්වා දෙන්න වෙන්නේ එතකොට සිකුරු හයවැන්නට ආපු ගමනේදී අපි බලමු කොහොමද ඇති වෙන තත්ත්වයන් කියලා සිකුරු හයවැන්නට ආවේ මකර ලග්න හිමියන්ගේ මකර ලග්න හිමියන්ට ඔන්න සිතට ටිකක් කරදර ඇති වෙනවා කියලා තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ සතුරන් නැති වෙනවා ඇඳුම් පැළඳුම් හිඟ වෙනවා නැතොත් විනාශ වෙනවා භාර්යාව සමග වන්න පවුලේ සිටින ස්ත්‍රීන් සමග ආරවුල් ඇති කරගන්න ලැබෙනවා මෙන්න ඒක නිසා ටිකක් ප්‍රවේශමෙන් කාලය ගත කරන්න ඕන මකර ලග්න හිමියෝ හයවැන්නට සිකුරු එච්චර හොඳ සුබඵල දෙන්නේ නැහැ ඔතෙරුම් කමින් වූ මෝඩ කමින් නොයෙක් කරදරවලට පැටලෙන්න පුළුවන්කම ඇති වෙනවා ස්ත්‍රීගෙන් ඇති වෙන කරදර තමයි වැඩිපුරම පෙන්නුම් කරන්නේ රේස් සූදුවෙන් ලොතරැයි වලින් ජය ලබන්න බෑ මේ මාසය තුල මකර ලග්න හිමියන්ට ඒක කියන්න ඕන අගෞරව ලැබෙන්න පුළුවන් උපාදූප දේවල් ඇසෙන්න පුළුවන් කනගාටුදායක මාසයක් කියලා තමයි කියන්න වෙන්නේ එතකොට මකර ලග්න හිමියන්ට සිකුරු හත්වැන්නට ආපු ගමන අපි බලමු ඊළඟට සිකුරු ග්‍රහය හත්වැන්නට ආපු ගමනේදී දෙන සුබඵල සිකුරු හතට ආවේ මේ කේන්දර මේ ලග්නවල විශේෂයෙන් සිකුරු ග්‍රහය හත්වැන්නේ ගමන් කරන කාලවකවානුව ලෙස පෙන්වා දෙන්නේ ධනු ලග්න හිමියන්ගේ ධනු ලග්න හිමියන්ට හත්වැන්නට ආපු ගමනේදී බලමු අපි ඇතිවන තත්ත්වය ඉස්සුවේ වියෝග සිද්ධ වෙනවලු විවාහය වූ අයට නම් භාර්යාවට අපල කරනවා
එක්කෙනෙකුට අපි කියමු ස්ත්‍රිය ධනු ලග්න කියලා එනම් පුරුෂයාට මේ අපලයි එතකොට පුරුෂයා හතේ නම් ස්ත්‍රියට අපලයි කියන කත්තේ තමයි එකෙන් අදහස් කරන්නේ ශෝකයත් කනගාටුවක් ඇතිවන දේවල් අහන්න ලැබෙනවා කරදර රහිතයි ස්ත්‍රිය නිසා නින්දාවක් වූ අනතුරක් සිදු වෙන්න පුළුවන් කියලා තමයි පවසන්නේ ස්ත්‍රිය සමග ආරවුල් ඇතිවෙනවා ලාභ ප්‍රයෝජනද මේ අතර ලැබෙන්න පුළුවන් විශේෂයෙන් ස්වාමි පුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන් වියදම් අධික කරන වාසයක් ආදර වන්දන පිටමත බලාපොරොත්තු කඩ වෙනවා ගෙදර දොර අවාසනන්ත කාලයක් ඇතුළත තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ එතකොට සිකුරු අටවැන්නට එන්නේ උච්චක ලග්න හිමියන්ගේ සිකුරු අටවැන්නේ ඇතිවන තත්ත්වය පිළිබඳව තමයි අපි ඊළඟට කතා කරන්නේ විශේෂයෙන් සිකුරු ග්‍රහය වගේ ග්‍රහයක අටවැන්නේ ගමන් කරනකොට ගෙදර දොර කටයුතු පිළිබඳ ප්‍රීතියට කරුණු සැලසෙනවා විශේෂයෙන් ගෙවල් පිළිබඳ ලාභ හෝ ගෙදර දොර බඩමුට්ටු ආදී පිළිබඳ ලාභයක් හෝ ලැබෙන්න පුළුවන් අලංකාර වස්තු ලැබෙනවා ස්ත්‍රී සැප ලැබෙනවා හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් උදව් උපකාර ලැබෙනවා ලාභ ප්‍රයෝජන ලැබෙනවා ශරීර සනීපය ඇති වෙනවා සැප ලැබෙනවා ආදායම වැඩි වෙනවා මුදල් ලාභ ලැබෙනවා හිතවතුන් හිතවතියන්ගේ ආශ්‍රය ඇති වෙනවා ආදර බන්ධන දියුණු වෙනවා පුරුෂයන්ට ස්ත්‍රීන් සම ස්ත්‍රීන් පුරුෂයන් සම හොඳ හිතවත්කම් පවත්වන්න ලැබෙනවා සමාජයේ ප්‍රසිද්ධියටපත් වෙනවා මේ කාලේ ඇති වෙන විශේෂ ලක්ෂණයව තමයි රේස් සූදුවෙන් ඊළඟට උලතරයි වාසනාව වගේ දේවල් වලින් හදිසි ධන ලාභ අත් වෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා ධන ධාන්‍ය ආහාර පාන වර්ග ලැබෙනවා තත්ත්ව උසස් වෙනවා වැඩි දියුණුවට කටයුතු සැලසෙනවා මෙන්න හික නිසා උච්චක ලග්න හිමියෝ ඉදිරි මේ පළවෙනි දෑම් පස්සේ අගෝස්තු පළවෙනි දෑම් පස්සේ යම් කිසි අලුත්යෙන් වැඩ පටන් ගන්න යනවනම් බොහොම හොඳ කාලයක් ඇතුළත පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා අපි බලමු ඊට පස්සේ සිකුරු නමවැන්නේ ගමන් කරනකොට ඇතිවන තත්ත්වය සිකුරු නමවැන්නට ආවේ තුලා ලග්න හිමියන්ගේ තුලා ලග්න හිමියන්ගේ සිකුරු නමවැන්නට ආවම ඇතිවන සුබඵල ගැන කතා කරමු ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ ලැබෙනවා කියලා කියන්න පුළුවන් ශරීර සනීපය ඉතා හොඳ වෙනවා දේව භක්තිය ඇති වෙනවා ගුරුවරුන් බැලීමට යාමට සිතනවා දෙමව්පියන් යාම බැලීමට හිත දෙනවා ඒක නිසා ඒ දේවල් කරන්න ගමන් බිමන් යනවා යහපත් කටයුතු වලින් ලාභ ප්‍රයෝජන ලැබෙන ගුණවත් සාධාරණ හොඳ අදහස් ඇති වෙනවා කරන උත්සාහයේ ප්‍රතිඵල ලැබෙනවා වැඩ කටයුතු දියුණු වෙනවා ගොවිතැනින් ලාභ ලැබෙනවා ආදායමේ වැඩි වෙනවා ගෙදර දොර වාසනාව ලැබෙනවා ඒ සිකුරු නමවැන්නේ ගමන් කිරීම තුළ ඇතිවන තත්ත්වය සිකුරු ග්‍රහය දසවැන්නට ආවේ කන්‍යා ලග්න හිමියන්ගේ එතකොට කන්‍යා ලග්න හිමියන්ගේ සිකුරු දසවැන්නට පැමිණීමෙන් ඇතිවන තත්ත්වය ගැන කතා කරොත් සුභාසුබ මිස්සපල විපාක දෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ මේ කාලේ නිස්පල ලෙස මිල මුදල් හානි වෙන්න පුළුවන් අධික වියදම් ඇතිවන කාලයක් කන්‍යා ලග්න හිමියන්ට ශරීර සැප ලැබෙන කාලයේ ස්ත්‍රීන් සමග අවුල් ඇති වෙන ස්ත්‍රීන් සමග අසතුටු වෙන නමුත් අන්‍ය ස්ත්‍රීන් සමග සම්බන්ධකම් ඇති කර ගන්නවා අන්‍යයන් සමතා ඇති වෙනවා කියලා තමයි මේකේ තේරුම අදහස් කරන්නේ තත්ත්වය තබා ගැනීමට නොහැකි වෙන කේලම් උපදූප ඇති කරන කාලයක් නමුත් ඒ අතරම ස්තුති ප්‍රසංසාද ලැබෙන සමාධියේ ප්‍රසිද්ධියද දිනුවාම ඇති වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා එතකොට ඊළඟට සෙනසු මේ සිකුරු එකොළොස්වැන්නට ආවේ සිංහ ලග්න හිමියන්ගේ සිකුරු එකොළොස්වැන්නට ආපු සිංහ ලග්න හිමියන්ට ඇති වෙන තත්ත්වය ගැන කතා කරමු දිනුවඩ කටයුතු සැලසෙන 11 කියන්නේ අයස්ථානේ සිරු ලැබීම ධන ලාභ ලැබෙන මිද මුදල් ලාභ ලැබෙන අලංකාර වස්තු ලාභ ලැබෙන රෙදි පිළියඳුම් පැළඳුම් ලැබෙන කාලේ ආදර බන්ධනයෙන් ප්‍රීතිය සැනසීම ඇති වෙනවා ඒවා දිනුවට යාම ස්ථිර ගෙදර දොර කටයුතු වලින් ප්‍රීතිය නිදහස වාසනාව ලැබෙන පුරුෂයන්ට ස්ත්‍රීන් සමග හොඳ හිතවත්කම් ආදී සම්බන්ධකම් පවත්වන ඉඩ ලැබෙනවා සමාජයේ තමාට හොඳ තැනක් සැලකිල්ලක් ලැබෙනවා මිතුරු මිතුරියන්ගෙන් ස්ත්‍රීන්ගෙන් උපකාර ලැබෙනවා තෑගි භෝග ලැබෙනවා යහපත් ආහාර පාන වර්ග ගන්න ලැබෙනවා හිතවතුන් සමග විනෝද ගමන් යාමට ලැබෙනවා මේ සිතට ප්‍රීතිය සැනසීම ලැබෙන මෙන්න මේ සෑම අතින්ම හොඳ තත්ත්වයක් තමයි පෙන්වු කරන්නේ මෙවර සිකුරු මාරවල සිග්නල් ලග්න හිමියන් බොහෝ සතුටට උම්මාදයටපත් වේ නිසා මම හිතනවා කටක ලග්නේ දොළොස් වැන්නට මේ සිකුරු ආවේ එතනදී අපි බලමු කට ලග්නේට ඇතිවෙන සුභ අසුභ කොහොමද කියලා
නොඑක් ප්‍රමෝලින් ගෙදර දොර අවුල් වියුල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා අවිවාහ දෝලින් තුවාල සිඳවන්නට පුළුවන් තමන්ගේ බඩමුට්ටු සොරු ගන්න පුළුවන් ඒ කියන්නේ ගෙවල් ආරක්ෂා කරගන්න බලන්න බයෙන් කාලය ගත කරන්න වෙනවා කියලා පෙන්눔 කරනවා කරගෙන එන කටයුතු වලින් පාඩු ඇති වෙනවා කියලා කියනවා රැකියා තනතුරු කඩා බිඳ වැටෙන්නට පුළුවන් එලා ඉවසීමේ රැකියා ස්ථානයේ වැඩ කටයුතු කරන්න උනන්දු වන්න ධෛර්ය අඩු කාලය විනෝද වීමට අවශ්‍ය දේ ලැබෙන්න පුළුවන් නිසා වියදම් අධික වෙන්න පුළුවන් කියලා තමයි පෙන්වා දෙන්නේ අවසාන වශයෙන් ඒ ඇවිල්ල කටක ලක්ෂණයට මෙන්න මේ කියපු දේවල් ඒ ආකාරයෙන්ම ඉස්ස සිද්ධ වෙනවා කියලා ඔබලා කාට කාටත් තේරුම් ගන්න පුළුවන් ඉදිරි මාසයක ඇතුළු කාලය තුළ තෙරුවන් සරණයි.